ඉතින් කොහමද ඔයාලට මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා ඉතින් අලුත් video එකකින් අලුත් challenge එකක් අරගෙන තමයි මම ද ආවේ මම යන්නේ අද ඉඳන් දවස් 7ක් මගේ face එකට rice water apply කරන්න ඉතින් ඔයාලා දන්නා මම මීට කලින් මගේ konde rice water apply කරා ඒක ඔයාලා ගොඩක් දෙනෙක් බලලා තිබ්බා ඔයා මේ video එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න මෙන්න video එක ඒකෙන් පස්සේ මේ දවස්වල gedare inne එකේ මට හිතු මගේ face එකට rice water apply කරලා බලන්න ඒකට හේතුව තමයි ගොඩක් දෙනෙක් කියලා තියෙන rice water වලට ලස්සන වෙනවා rice water වලට සුදු වෙනවා කියලා ඇත්තටම සුදු වෙනවද මට ඕන නම් මේක ප්‍රැක්ටිකලි කරලා බලන්න ඉතින් ඒ නිසා මම යන්නේ අද ඉඳන් දවස් 7ක් rice water මගේ face එකට apply කරලා බලන්න ඉතින් අපි බලමු සුදු වෙනවද ඇත්තටම කියලා එහෙනම් වැඩි කතා නැතුව අපි යමු video එකට ගිහිල්ලා ඊටු විස්තර කතා කරමු ඉතින් video එකට යන්න කලින් ආ මගේ channel එකට අලුත් කෙනෙක් නම් අද නම් මගේ videos බලන්නේ please මගේ channel එක subscribe කරන්න ඒ වගේම ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගත්තොත් ඔයාලට මම දාන හැම video එකක්ම ඉක්මනටම ඔයාගේ ළඟටම ගෙන්නගෙන හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. Rice water වලින් අපේ සමට ලැබෙන benefits මොනවද? Rice water වලින් සම දීප්තිමත් කරනවා, ඒ වගේම සමේ වයසට යාම පාලනය කරනවා, oily skin එකේ තියෙන oil ගතිය අඩු කිරීමට උපකාරී වෙනවා, ඒ වගේම තමයි sun damages අඩු කරනවා. Rice water හදාගන්න ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි rice ජලයේ පොඟවලා, දෙවෙනි එක fermented rice water සහ තුන්වෙනි එක rice තම්බල rice water හදාගන්න පුළුවන්. ඉතින් මම මේ ගැන පැහැදිලිව විස්තර කරා මගේ කලින් hair එක rice water apply කරපු video එකේ. ඒ නිසා මම දැන් ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. මේ ගැන ඔයාලා අනිවාර්යෙන් මේ video එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ video එක බලන්න. ඉතින් මම මේ තුනේ නොඳ rice water හදාගන්න යන්නේ rice තම්බල. ඉතින් එහෙනම් අපි ඔක්කොම කලින් rice water හදාගන්න යමු. Rice water හදා ගන්න කලින් සහල් හොඳින් සෝද ගන්න ඕනි මොකද මේ වගේ තියෙන කුණු දූවිලි ඉවත් වෙන්න විශේෂයෙන්ම මූණට යූස් කරන නිසා මම සහල් ඉතාමත් හොඳින් සෝදලා තමයි ගත්තේ දැම්මම වතුර එකක් ලිපේ තියලා ඒක හොඳින් නටනකන් ඉඳලා සහල් එකතු කරලා හොඳින් තැම්බෙන්න තියෙනවා සහල් හොඳින් තැම්බිලා වතුර සුදු පාට වුණාට පස්සේ මේ වගේ වුණාට පස්සේ මම මේකෙන් සහල් වතුර පෙරාගෙන ඉවත් කරගන්නවා මෙතනදී rice water හදාගන්නේ rice තම්බල නිසා මේ ගන්න rice water ටිකක් ගැලෙනවා. ඔයාලා කලින් video එකෙත් ඒ ගැන මගෙන් අහලා තිබ්බා. ඇත්තෙන්ම ඔව් ටිකක් ගැලෙනවා මේ ගන්න rice water. මේ තියෙන්නේ මම හදාගත්ත rice water එක. මම හදාගත්ත rice water මම මෙන්න මේ spray bottle එකේ දාලා දවස් 7ම store කරනවා fridge එකේ. මම ආයෙ rice water හදාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ rice water ටික ඉවරනොත් විතරයි මම rice water ආයෙ හදාගන්නේ. අද මම rice water හදාගත්තේ ටිකක් rice water වැඩි වුණා. ඒ rice water වලින් මම ice cubes හදා ගන්නවා. දැන් මම ඔයාලට කියන්නම් මම rice water මගේ skin එකට use කරන්න බලාපොරොත්තු වෙන විදිහ. මම හදාගත්ත rice water එක මම රෑ නිදා ගන්න කලින් මගේ face එකේ apply කරලා, ඒ කියන්නේ face එක cleanse කරගත්තට පස්සේ face එකේ apply කරලා විනාඩි 30ක් තියලා සෝදලා අයින් කරනවා. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා මම rice ice cubes හදා ගන්නවා කියලා. ඉතින් උදේට මම face එක cleanse කරගත්තට පස්සේ ආයෙ rice ice cubes face එකේ rub කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ දවස් 7 මගේ skin care routine එක මම මගේ අනිත් skin care routine එක මේ දවස් 7 නවත්තලා තියෙන්නේ මොකද මට මේකෙන් හම්බෙන ඇත්තම result බලා ගන්න ඕනි. ඉතින් අනිත් skin care routine එක තියාගෙන ඇත්තම results බලන්න බෑ. ඒ නිසා මම මේ දවස් 7 මගේ skin care routine එක නැවැත්තුවා. ඔයාලට කියපු විදිහට තමයි මේ දවස් 7 මම මගේ skin care routine එක පවත්වාගෙන යන්නේ. අද පළවෙනි දවස දැන් මම ෆේස් එක හොඳින් ක්ලෙන්ස් කරගෙන ඉන්නේ. ඔයාලා දකින්න ඇති දැන් මගේ ෆේස් එකේ එක පිම්පල් එකක්වත් නැහැ. දැනට මගේ ෆේස් එකේ ඩාර්ක් ස්පොට්ස් එක තුනක් තියෙනවා. දැන් මම රයිස් වලට ඇප්ලයි කරලා පැය භාගයක් තියලා සෝදලා අයින් කරනවා. ඊට පස්සේ මම මගේ ෆේස් ඔයිල් එක ඇප්ලයි කරනවා. ඊයේ රයිස් වලට ඇප්ලයි කරාට පස්සේ අද උදේ වෙනකොට මගේ මෙන්න මේ හරියේ පිම්පල් එකක් ඇවිල්ලා තිබ්බා චූටි පිම්පල් එකක් සුදු පාට එකක් ඊරේ රයිස් වෝට ඇප්ලයි කරාට පස්සේ මම අයිස් කියුබ්ස් හදාගත්තා ඒකත් උදේ රයිස් වෝට අයිස් කියුබ්ස් තමයි යූස් කළේ නමුත් අද දවල් වෙනකොට ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙලා තිබ්බා මම දන්නේ නැහැ ඇයි කියලා ඔයාලට කලින් කිව්වා රයිස් වෝට හෙයර් එකට යූස් කරපු වීඩියෝ එකේදීත් මගේ කොණ්ඩෙ පළවෙනි දවසෙන් පස්සේ ඩ්‍රයි වුණා කියලා ඒ වගේම තමයි මගේ ස්කින් එක ඩ්‍රයි වුණා අපි ට්‍රයි කරලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා හදාගත්ත රයිස් සෝට් එකමයි අදත් මම යූස් කරන්නේ. ඇත්තටම රයිස් සෝට් එක ඇප්ලයි කරද්දි ගොඩාක් කූල් මොකද මේක ෆ්‍රිජ් එකේ තියලා ගත්තු නිසා. අපි හෙටත් ඇප්ලයි කරලා බලමු මොනවාද රිසල්ට්ස් කියලා.
ඊ රයිස් වටික යූස් කළාට පස්සේ මම්මගේ රයිස් වටික ෆ්‍රීසර් එකේ තමයි තියලා තිබ්බේ. ඒකට හේතුව මම මේක දවස් 7ම තියාගන්න බලාපොරොත්තු වෙන නිසා මට චුට්ටක් බය හිතුණා මේකේ බැක්ටීරියා වර්ධනය වෙයි කියලා. ඉතින් වැඩි පරිස්සමට මම මේක ෆ්‍රීසර් එකේ තිබ්බා. ඒ නිසා යූස් කරන්න කලින් මට අයිස් දිය කරගන්න උනා. අද 4 වෙනි දවසට මම්මගේ ෆේස් එකේ රයිස් වට ඇප්ලයි කරන්න යන්නේ. යූස් කරන්න කලින් මම්මගේ රයිස් වට එක හොඳින් ෂේක් කරනවා. අද වෙනකොට මගේ කලින් ආපු චූටි පිම්පල් එක නම් අඩු වෙලා තියෙන්නේ. ඒ වුණාට චූටි චූටි බිබිලි වගේ ඇවිල්ලා තියෙනවා ෆේස් එකේ. ඒ වගේම ෆේස් එකේ තිබ්බ ඩ්‍රයි ගතිය නම් තාම මෙහෙමත් තියෙනවා. දැන් මගේ ඇස් ඇට ප්‍රදේශය ටිකක් ඩ්‍රයි වෙලා වගේ මට දැනෙනවා. 4 වෙනි දවසේ වෙනකොටත් මගේ ෆේස් එකේ ලොකු බ්‍රයිට්නස් එකක් පේන්නේ නැහැ. ඒ වගේම මගේ ෆේස් එකේ තිබ්බ ඩාර්ක් ස්පොට්ස් තාමත් ඒ විදිහටම තියෙනවා. ෆේඩ් වෙලා කියලා නම් මට පේන්නේ නැහැ. තාමත් මම යූස් කරන්නේ කලින් හදාගත්ත රයිස් ඕට් එකමයි. මේක තාමත් හොඳටම තියෙනවා. අද වෙනකොට මගේ ෆේස් එකේ පිම්පල්ස් නැහැ. බම්ස් වගේ තිබ්බා ඒවා ටිකක් අඩු වෙලා තියෙන්නේ. නමුත් ස්පොට්ස් වල නම් ලොකු වෙනසක් මට පේන්නේ නැහැ. අද අන්තිම දවස. ඒ වුණාට මට ලොකු වෙනසක් නම් දැනෙන්නේ නෑ ඇත්තටම. ඔයාලට මම දෙවෙනි දවසේ කිව්වා මගේ ෆේස් එක ඩ්‍රයි වෙලා තියෙන්නේ කියලා. නමුත් දැන් නම් ෆේස් එකේ ඩ්‍රයි ගතියක් නැහැ. අන්තිම දවස වෙනකොට මගේ ෆේස් එකේ පිම්පල්ස් නැහැ, බම්ස් නැහැ. නමුත් ඩාර්ක් ස්පොට්ස් නම් ෆේඩ් වෙලා නැහැ. ඒ කියන්නේ මම රයිස් වෝඩ ට්‍රීට්මන්ට් එක කරන්න ගත්ත පළවෙනි දවසේ විදිහටම දැන් මගේ ෆේස් එක තියෙනවා. ඇත්තටම ලොකු වෙනසක් නැහැ. ඉතින් ඔන්න මගේ රයිස් වෝඩ එක්ස්පෙරිමන්ට් එක ඉවරයි. ඉතින් ඔයාලා දකින්න ඇති ඇත්තම රිසල්ට්ස් මොනවද කියලා. ඇත්තටම සුදු වුණාද? ගොඩක් ගෑල් ළමයි ඇත්තටම සුදු වෙන තමයි ට්‍රයි කරන්නේ. ඒ සුදු වෙනවා කිව්වට ඇත්තටම සුදු වෙනවද කියලා ඔයාලම හිතලා බලන්න. ඉතින් ඔයාලා දැන් ඇත්තම රිසල්ට්ස් දැක්කා ඇත්තටම සුදු වෙනවද නැද්ද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරේ ඔයාලට රයිස් වඩ භාවිතා කරන්න එපා කියන්නේ නෙවෙයි. ඔයාලා කැමති ඕනම කෙනෙක්ට ඔයාලා කැමති විදියකට රයිස් වඩ භාවිතා කරන්න පුළුවන් ඔයාලගේ ෆේස් එකට. මම භාවිතා කළාට පස්සේ මට ලැබුණු රිසල්ට්ස් කියන්න තමයි ඔයාලට මම මේ වීඩියෝ එක කළේ. මම ආයේ මගේ ෆේස් එකට, මගේ ස්කින් එකට රයිස් වඩ භාවිතා කරන්නේ නැහැ. නමුත් ඔයාලට ඕන කෙනෙක්ට ඔයාලා ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඔයාලා ට්‍රයි කරලා බලලා තීරණය කරන්න පුළුවන් මේක හොඳද නැද්ද කියලා. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බැලුවොත් අනිවාර්යයෙන්ම මටත් රිසල්ට්ස් කියන්න ඔයාලා සුදු නැද්ද නැද්ද කියලා. ඒ වගේම තමයි ඔයාලා මීට කලින් මේක යූස් කරලා තියනවා නම් ඔයාලට හම්බෙච්ච රිසල්ට්ස් මට කියන්නත් අමතක කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම තවත් කෙනෙකුට වැදගත් වෙයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් වීඩියෝ එක බලලා හොරෙන් මයන් නැතුව මගේ channel එක ප්ලීස් subscribe කරන්න. ඒ වගේම ඔයාලට වීඩියෝ වැදගත් වුණා නම් අමතක නොකර වීඩියෝකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලට මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගැටලු නැතත් කමක් නෑ. ඔයාලට මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම ගොඩාක් ආසයි ඔයාලගේ අදහස් දැනගන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලගේ යාළුවෙක්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම තවත් ලස්සන වෙලා සතුටින් පරිස්සමට ඉන්න. එහෙනම් ගිහින් එන්න. බයි.